नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। बुद्धोचमी इसि निसंभो विनायको अधेसई समुदय दुःख निच्छतं असंकतं दुःख निरोध सस्सतं मग्गंचिमं अकुटिल मज्ज संसिवं सुत्वानहं अमत पदं असंकतं तथागतस्सन दिवरस्स शासनं सीलेसहं परम सुसंगता अहुं धम्मेत्थिता नरवर बुद्ध भासितेति। श्रद्धावंत पिन्वत्नी तुन लोकाग्रु भाग्यवत् वर्यत्तु दशबलधारी सर्वज्ञ सम्मा संबुद्धरजानन वहन्से पिन्नुतुनि मे लोकदाते पहलुनु परम श्रेष्ठोम उतुम्मोम शास्त्रुन वहन्से देमिनि सत प्रजाव केरहि पतर महा करुणावेन पहलुना वू उतुम्म शास्त्रुन वहन्से भाग्यतुन वहन्सेयि। हे भाग्यवत् बुद्धरजानन वहन्से देमिनि सत प्रजावट तमंगे मिलव जीवितय अभिवृद्धिय करा गिनियन आकारे मिलव जीवितय यहापत् करगन्न आकारे मिलव सपवत् करगन्न आकारे पिलिबंदव धर्मयेन अनुशासना करा मार्गोपदेशन सिद्ध करा मग पेन्वा दुन्ना। ए वगेम ए सत्त प्रजावट मतु जीवितयन् परलोव जीवितयन् अपागामी नोकरगेन सुगति संख्या दात्म भाव्यांकर गिनी कोहमद परलोव जीवित सुगति गामी करगाने कोहमद सेपवात करगाने कोहमद निवेरदि करगाने कोहमद खीने का पिलिबंदवात धर्मे मनाकोट देशना करला तीनवा पिन्वा दीला तीनवा। ये वगे में देगती इंगे मिदी लबन में ससर गमन अवसांकोट लबन नाओ सेलु दुख्यांगे मिदी लबन नाओ शांत सुकुत मजरामर निवनि सनसीमे मावतात ए निवन गेनात भाग्यतुन हासे मनाकोट पेन्वा दिला तीनवा। ए शास्त्रु भाग्यवत् बुद्धरजानन वहन्से मे कर्म्यांगे स्वभावे पिलिबंदव मेनविन देशना करला तीनवा पेन्वा दिला तीनवा। पिन्नतिनि मे कर्म स्वभावे गत्तोत् एहेम अपि हला तीनवा धर्मयट अनुव හොඳ කර්ම නරක කර්ම කියලා තියෙනවා. එහෙම නැතිනම් ඒවා අපි හඳුන්වන ධර්මයේ කුසල කර්ම අකුසල කර්මයි කියලා. තථාගතයන් වහන්සේ කුසල කර්මයන්ගේ ස්වභාවයත් එයින් ලැබෙන විපාක පක්ෂයන් පිළිබඳවත් අකුසල කර්මයන්ගේ ස්වභාවයත් එයින් ලැබෙන විපාක පිළිබඳවත් මනාකොට දේශනා කරලා තියෙනවා. ඒ කුසල කර්මයන් කියලා කියන්නේ අනාගතයේදී මතුවෙහි इष्टोकांतु मनापु प्रियो सपीपाकलंगा कर दिन्नावु धर्मतावल्ट कियनवा कुसल कर्म कियला। ये कुसल कर्मयंगे स्वभावे नानाकाराय नाना प्रकार विधिट मे कुसल कर्मयंग सिद्ध करन्न पुलुवन्। विविधाकारे विचित्राकारे कुसल धर्मयंग सिद्ध करला एन लभ्यु फल विपाक पिलिबंदव हुदाकारो पहेदिलि करन දේශනාවන් තමයි විමානස්තු දේශනාවන්වල අන්තර්ගත වෙන්නේ. ඉතින් ඒ නිසා අපගේ ආයතන තුලින් සිද්ධ කරන මේ දේශනා මාලාවෙහි විමානස්තු දේශනාවන් තුලින් අපි අදහස් කරන්නේ විවිධාකාරයේ කුසල ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව කළ හැකි ආකාරය පිළිබඳවත් එයින් ලැබෙනව විපාකයන් පිළිබඳවත් ප්‍රකාශ කරන්නට පෙන්වා දෙන්නට त्रिपिटके सूत्रपिटके खुदक निकाय इमानोस्तु पाली नाम ग्रंथयक एनवा एहि अंतर्गत वेनि पिन्नतुनी दिव्यलोके वासे करन्नेक
යම් යම් දේවරුන් දිව්‍යංගනාවන් මුණ ගැහුණු අවස්ථාවලදී ඒ දිව්‍යංගනාවන්ගෙන් ඒ විස්තර අහලා ඒ අය මිදින්නව සැපය ගැනත් අහගෙන ඒ අය ඒ සැපය ලබන්න කරන ලද්දා කුසල දරය මොනවද කියලාත් පැහැදිලි ලෙස ඒ අයගෙම විස්තර අහගෙන ඒවා සංග්‍රහ කරලා තියෙන දේශනා කරලා තියෙනවා ඉතින් අද දවසේදී පිනතුන්ට තවත් එක් විමානවස්තවක් අනුසාරයෙන් මේ කුසල ධර්මයන්ගේ තියෙන වටිනාකම ආනුභාවය ඒ වගේම බුද්ධ ආදී ත්‍රිවිධ රත්නයේ තියෙනා වූ වටිනාකම ආනුභාවය ගැන පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා අද දේශනාව සඳහා මාතෘකා කරගන්න තිබුණේ ශ්‍රීමා විමානවස්තව ශ්‍රීමා කියන්නේ පින්නතුනි රජගහ නුවර හිටපු ප්‍රසිද්ධ ගණිකාවක් විශේෂයෙන් බිම්බිසාර රජුව වැනි රජවරුන්ට සේවය කරපු ප්‍රසිද්ධ ගණිකාවක් තමයි ශ්‍රීමා කියන්නේ. ඒ වගේම රූමත් රූප ස්වභාවයක් ඇති තැනැත්තියක්. මේට පෙර පිනතුන් අහලා ඇති උත්තරාකිනි මානවස්තුව. ඒ උත්තරාකිනි මානවස්තුව තුලින් මේ ශ්‍රීමාව ගැන පිනතුන් කලින් අහලා ඇති. මේ සිරිමා වගේ කතා වස්තුව ප්‍රකාශ කරනකොට දේශනා කරනකොට මෙතින්දී මේ උත්තරාහා සම්බන්ධ කතාවත් අපට කියන්න සිද්ධ වෙනවා. එහේ මූල හේතුව මුල් පදනම වෙන්නේ උත්තරාව නිසා. සිරිමාව යහපත් තැනැත්තිය බවට පත් උනේ ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් උනේ උත්තරාවගේ උපකාරයෙන් නිසා. ඒ ගැනත් මෙහිදී අපි සිහිපත් කරගන්න ඕන. උත්තරා කියන්නේ පින්නතුනි පුන්න කියන සිටුතුමාගේ දියණිය. ඇයි විවාහ වුණේ රජගහනුවර සිටුතුමාගේ පුත්‍රයාත් එක්ක. පුන්න සිටුතුමාත් පුන්න සිටුතුමාගේ බිනදත් ඒ සිටු දේවියත් ඒ වගේම උත්තරා කියන සිටු දියණියත් මේ තිදෙනාම තථාගතයන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරගෙන සෝවාන් බාරපත් වුණු ආර්ය ශ්‍රාවකයෝ. නමුත් රජගහනුවර සිටුතුමා කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකෙක් නෙමෙයි. එයා සරණ ගිහින් සිටි මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රගුරු. ඉතින් උත්තරාව මේ රජගහනුවර සිටුතුමාගේ පුත්‍රයාට සරණ පාවා දුන්නේ පස්සේ ඉඳලාම ඇයි කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ බුදුරජාන් වහන්සේ දකින්නවත් ධර්ම ශ්‍රවණය කරන්නටවත් බුදුරජාන් වහන්සේටවත් මහා සංඝ රත්නයටවත් දන් පූජා කරන්නටවත් විහාරස්ථානයකට යන්නවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ නිදහසක් ලැබුණේ නැහැ අවකාශයක් ලැබුණේ නැහැ ඉතින් බොහොම දුකසේ කාලය ගත කරපු මේ උත්තරාව තමන්ගේ සේවිකාවන්ගෙන් අහනවා වස් කාලය අවසන් වෙන තව කොච්චර කාලයක් තියෙනවද කියලා ඒ වෙලාවේ සේවිකාව කියනවා ආර්යාවනි තව අඩමසක් තියෙනවා තව අඩමසක් ඉතිරිව තියෙනවා එවෙලාවේ මේ උත්තරාව තමන්ගේ පේතුමාට ලිපියක් යවනවා පේතුමනි මම මේ ගෙදර 16ක් වගේ හිරගේක දැම්මා වගේ මට කිසිම නිදහසක් නැහැ බුදුන් වහන්සේ දකින්නවත් ධර්ම ශ්‍රවණය කරන්නටවත් දානයක් පිරිනමන්නටවත් විහාරස්ථානයට යන්නවත් මට නිදහසක් නැහැ ඇයි මා මේ තත්ත්වයටපත් කරේ කියලා තමන්ගේ දුක් ගැනවිල්ල ලියල යවනවා ඒ වෙලාවේ මේ පුණ්‍ය සිරිතුමා ඒ ගැන සලකා බලලා කහවණු 15000ක් එවන උත්තරාවට මෙන්න මේ කහවණු 15000 අරගෙන ඔය රජගහනුවර ඉන්නවා ශ්‍රීමා කියන ගණිකාවක් ඇය තව කාලයකව තමන්ගේ ස්වාමි පුරුෂයාට ගෙනල්ලා දීලා එයාගෙන් අවසර අරගෙන මේ දාන ආදී පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නටයි කියලා එයාට මාස තුලේ කටයුතු කරන්නටයි කියලා කහවණු 5000ක් යවනවා ඒ ශ්‍රීමා ගණිකාව දවසකට එක දහසක් කහවණු අය කරනවා මිල වශයෙන් උත්තර වේ විදිහට සිරිමාන පණිවිඩය වල ගෙන්නගෙන කහවණු 15000 ඇර දීලා කියනවා මේ අඩමස තුල ගොමගේ ස්වාමියාට සේවය කරන්නටයි කියලා ඉතින් ඒවත් අරගෙන තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟට ගියාම ඔහු අහනවා කුමක්ද මේ කියලා ඒ වෙලාව කියන මේ මාගේ සහායිකාව මේ අඩමස තුල ඔබට උපස්ථාන කරයි සේවය කරයි මෑව මේ කාර්යය තුළ මාව නිදහස් කරන්න මට බුදුරජාණන් වහන්සේ දකින්නට ඕන
धर्मश्रवणे करगंटोन बुद्धपस्थान संघपस्थान करगंटोन दान देने टोन ඒ කටුව සඳහාම නිදහස් කරන්නේ කියලා එහෙම කියුවාම මේ සිටු පුත්‍රයා මේ සිරිමා ගණිකාවගේ රූප සම්පatti දැකලා ඒ කිරී සෙනෙහයක් උපදවාගෙන ඒකට එකඟ වෙනවා. ඉතින් එයින් අනතුරුව උත්තරාව ඉතාමත් උද්‍යෝගයෙන් උනන්දුවෙන් කැපවීමෙන් දාන කටයුතු සංවිධානය කරනවා. දිනපතාම සිටු නිවසට ආරාධනා කරලා බුද්ධ ප්‍රේමක මහා සංඝ රත්නයට දන් පිරිනමනවා. මේ විදිහට කරගෙන යනවා වස් කාලය අවසන් වෙන තියෙන්නේ එක දිනක් විතරයි. මේ අවස්ථාවේදී අර සිටු පුත්‍රයා මේ තමන්ගේ බිරිඳ මොකද කරන්න කියලා උත්තරා මොකද කරන්න කියලා බලනවා. බලනකොට ඔහු දකිනවා දැලිකුණු තවරගෙන දහඩිය පෙරාගෙන මේ කුස්සියේ වැඩ කරනවා. ඒ වෙලාවේ යා අනේ මේ මොඩ තැනැත්තිය දැලිකුණු තවරගෙන මේ ආර්යයන් වහන්සේලාට කියලා මුළු මහණුන්ට උපස්ථාන කරන දානෙ සකස් කරනවා කියලා කියාගෙන ඉතින් අයින් වෙනකොට සිරිමාව කල්පනා කරනවා කවුරු දිහාද මොහො බැරිවි කියලා බලනකොට උත්තරාව දිහායි. සිරිමාව ගෙනාවේ තව කාලයක් වනමුත් ඇයට අමතකුණා තමන් ආවේ තව කාලයකව කියලා. ඇයි හිතන් හිටියේ මේ මාගේ ස්ථිර සැමියයි කියලා. තමන් ආපු කාරණය ආවේ මොකටද කියන එක අමතකුණා. උත්තරාව කෙරෙහි හිතේ තරහක් ඇති වුණා. හොඳ වැඩක් කරන්නම්කෝ කියලා මෙයාට උත්තරාවට පීඩා කරන්න කියන අදහසින් මුල් තැන්කට ගිහිල්ලා ලිපේ තියෙන පැසුණු පැසමින් පවතින ගෙතෙල් හැන්දක් අරගෙන උත්තරාවගේ හිස මත දාන්න වෙනවා. ඒක උත්තරාව දැක්කා. ඒ වෙලාව උත්තරාව කල්පනා කරා මේ සක්වල බිය සහිතයි බ්‍රහ්මලෝකයට නීචයි. නමුත් මේ මාගේ යෙහෙලියගේ ගුණ අප්‍රමාණයි. මේ නිසා මට බුදුන් දකින්නට පුළුවන්කම ලැබුණා. බුදුරජාන් වහන්සේගෙන් බණ අහන්න පුළුවන්කම ලැබුණා. බුදුරජාන් වහන්සේට මහා සංඝ රත්නයේ දන් පිරිනමන්න පුළුවන්කම ලැබුණා. මේ මාගේ යෙහෙලිය නිසා මට බොහෝ කුසල් කරගන්න ලැබුණා. ඒ නිසා මේගේ ගුණ අප්‍රමාණයි. මේ කෙරෙහි මාගේ සිතේ කිසිදු වෛරයක් නොමැතිනම් මේ හැලෙන ගිතෙල් හැඳ මේ හිස මත හැලෙන ගිතෙල් හැඳ සිසිල් දේවධාරාවක් මෙන් වේවා. සල් මාත්‍රයක් කොමාගේ සිත තුළ වෛරයක් ඇත්නම් මේ කෙරෙහි මේ ගිතෙලින් මාගේ සිරු පිච්චේවා කියලා අදිෂ්ඨාන කරමින් ඒ සිරිමාව කෙරෙහි අප්‍රමාණ විදිහට මෛත්‍රිය පැතිරුවා. සිරිමාව මේ ගිතෙල් හැඳ ගැනලා උත්තරාවගේ හිස මත හැලනවා. ඒ ගිතෙල් සිසිල් දිය ධාරාවක් වගේ ගලාගෙන ගියා. මම කල්පනා කරා මේ ගිතෙල් නිවුණා වෙන්නට පුළුවන් කියනකොට ඊට තව එකක් අරන් එනවා. ඒ අරන් එන අතරවාරයේදී උත්තරා වගේ දාසියන් මේක දැකලා මෑට බැනවැදිලා පහර දෙන්න පටන් ගත්තා. තී මොකද්ද කරන්නේ? අපගේ ආරෙන් වහන්සේට පිහිඩා කරනවානේ කියලා බැනවැදිමින් බිම දාගෙන පහර දෙන්න පටන් ගත්තා. උත්තරා උත්සාහ කරා මේ ක්‍රියාව වළක්වන්න. ඒකත් අසීරු වුණා. අවසානයේදී උත්තරා විසින්ම සිරිමාවට උපස්ථාන කරා. ඇය වුණු දියෙන් නහවලා සියක්වර පෙළූ තෙලින් ඒ තරුණ ස්ථානවට ආලේප කරලා ප්‍රතිකාර කරා. සාතු සප්පායම් කරා. එහෙම කරලා අහනවා නුඹ කුමක් නිසාද මේ වගේ දෙයක් කළේ කියලා. ඉතින් කාරණේ කියනවා. ඒ වෙලාවේ මේ සිරිමාවත් කල්පනා කරනවා මා මෙසේ කරද්දිත් මට මේ විදිහට කටයුතු කරා. දාසින් විසින් පහර දෙද්දිත් ඒ වළක්වන්නට උත්සාහ කරා. මේ විදිහට මේ මට දැන් සාදු සප්පායම් කරන උපකාර කරනවා. මේ තැනති මහා ගුණ ඇති තැනතියක්. බුද්ධ ආදී ආර්ය වහන්සේලාට දන් දෙනවා. මෙබඳු ගුණ ඇති තැනතියක් කෙරෙහි නේද මම වරදවා පිළිපැද්දේ. වැරදි ලෙස කටයුතු කරේ. මෑව සමා කරගත්තේ නැතිනම් මාගේ හිස හත් කඩකට පැලේවි කියලා තමා කරපු වරද ගැන සිහි වුණා. තමා කළේ බොහොම බරපතල වරදක් කියන එක සිරිමාවට සිහි වුණා. එහෙම වෙලා උත්තරාවගේ දෙපා පුන වැඳි වැටි සමාවිල් වෙනවා නේ. මර සමාවනසේක්වා මා කළේ බොහොම බරපතල කාරණයක්. මාගේ මෝඩකමට මා මෙහෙම දෙයක් කළා. අනුකම්පා කළා මට සමාවනසේක්වා කියලා සමාවැදී සිටියාම උත්තරාව ප්‍රකාශ කරා.
මම පියෙක් ඇති දියණියක් මගේ පියතුමා සමා කරගන්නේ නම් මම ඔබට සමාව දෙනවා කියලා. ඒ වෙලාවේ සිරිමාව කියනවා ඔබගේ පියතුමා වෙන්නේ පුන්නසිරිතුමානේ මම එතුමාව සමා කරගන්නවා කියලා. ඒ වෙලාවේ උත්තරාව කියනවා ඒ මට ජාතිය ලබා දුන්නා වූ ජන්ම ලබා දුන්නා වූ පියතුමා මෙලෞකික පියතුමා මගේ ලෝකෝත්තර පියතුමා වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඔබේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමා කරගන්නවා නම් මම ඔබට සමාව ලබා දෙනවා කියලා. ඒ වෙලාවේ සිරිමාම කියනවා මට උන්වහන්සේ ගැන විශ්වාසයක් නැහැ පැහැදීමක් නැහැ කියලා. උත්තරා කියනවා හොඳයි මම උන්වහන්සේ පිළිබඳව පැහැදීම ඇති වෙන විදිහට කටයුතු කරන්නම්. හෙට දවසේදී බුද්ධ පෙනුමක මහා සංඝරත්නය මේ නිවසට මේ සෙට් නිවසට වැඩම කරනවා. ඔබ තමන්ගේ නිවසට ගිහිල්ලා ප්‍රණීත ආකාරයට ආහාර පාන දාන සකස් කරගෙන ඉන්න. එහෙම පැමිණියාම ඔබට බුද්ධ පස්තනෙ සිද්ධ කරන්න පුළුවන්. මම ඒවට උපකාර කරන්නම් කියලා. ඒ කිව්ව පරිදි සිරිමාව තමන්ගේ නිවසට ගිහිලා ප්‍රණීත ආකාරයට කාද්‍ය බෝධි සකස් කරන ආවා. බුදුරජාන් වහන්සේ උත්තරාවගේ නිවසට වැඩම කරා මහා සංඝරත්නය සමග. උත්තරාවගේ උපකාරයෙන් සිරිමාවත් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිරිනැමුවා. අවසානයේ සිරිමා බුදුරජාන් වහන්සේ ළඟ වැඳ වැටි සමාව අයද සිටිනවා. එවලේ භාග්‍යතුන් වහන්සේ විමසන නුව මොකද්ද කරපු වරද කියලා. ඒ වරදේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උත්තරාවගෙන් අහනවා ඒ කතාව ඇත්තද කියලා. ඒ වෙලාවේ කිනා උත්තරාව එහෙමයි ස්වාමීනි ඒ කතාව ඇත්ත. මම කීවා භාග්‍යතුන් වහන්සේ සමා කරගන්නවා නම් මම එයට සමාව ලබා දෙනවා කියලා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ සාදු සාදු උත්තරාවනි ඔබ මෛත්‍රීන් වෛරී දිනා ගත්තා කියලා ගාථා රත්නය දේශනා කරමින් ධර්ම දේශනා සිද්ධ කරා. අක්කෝ දේන ජිනේ කෝදන් අසාදුන් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේ නලික වාදිනන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කර සිටියා ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධ කරන තැනත්තාව දිනන්න පුළුවන්. ඒ කියන්නේ යම් කෙනෙක් තමන්ට ක්‍රෝධ කරනකොට වෛර කරනකොට ඒ තැනත්තා කෙරෙහි මෛත්‍රී කිරීමෙන් ඔහුට ක්‍රෝධ නොකිරීමෙන් දිනන්නට පුළුවන්. ඔහුගේ ක්‍රෝධය මැඩ පවත්වා ගන්නට පුළුවන්. ඒ නිසා දලෝකේ බොහෝ දිනෙක කෙනෙකුට වෛර කරනකොට ක්‍රෝධ කරනකොට ඊට ප්‍රතිවිරුද්ධ වශයෙන් උත්තර දෙන්නේ වෛරින්මයි ක්‍රෝධින්මයි. ඒ වෛරයේ ක්‍රෝධය නිසා තමයි ලෝකේ යුද ගිනිදල් පවා ඇති වෙන්නේ. යම් කෙනෙකුට පුළුවන් නම් තමන්ට කෙනෙක් වෛර කරනකොට ක්‍රෝධ කරනකොට ද්වේෂ කරනකොට පීඩා කරනකොට ඒ තනත්තා කෙරෙහි මෛත්‍රිය කරන්ට ක්‍රෝධ නොකර ඉන්නට ඒකාන්තයෙන් තමට ජය ලබන්නට පුළුවන්කම තියෙනවා. අසාදුන් සාදුනා ජිනේ යම් කිසි අවඩ කරන කෙනෙක් ඉන්නවා නම් අයහපත දේ කරන කෙනෙක් ඉන්නවා නම් බොහෝ දිනන්න පුළුවන් යහපත් දේ කිරීමෙන් සුචරිතවත් දේ කිරීමෙන්. ජිනේ කදරියන් දානේන යම් මසුරු තැනැත්තෙක් ඉන්නවා නම් ඒ මසුරු තැනැත්තාගේ මසුරු භාවය දුර කරන්න පුළුවන්කම තියෙන දන් දීමෙන්. දන් නොදෙන තාක් ඔහුට තමගේ මසුරු භාවය දුර කරන්න පුළුවන්කමක් නැත්තේ. එනිසා ටිකෙන් ටික හරි දානය දීමට හුරු වුණාම දන් දීම තුළින් තමන්ගේ තියෙන තද මසුරු ස්වභාවය දුරු කරලා ඒ මසුරු භාවය ජය ගන්න පුළුවන්කම තියෙනවා දන් දීම තුළින්. සත්‍යේ නලිකවාදීනම් අලිකවාදී කියන්නේ මුසා කියන පුද්ගලයා. යම් කෙනෙක් මුසාබස් කියනවා නම් ඒ මුසාබස් කියන කෙනාව ජය ගන්න පුළුවන්කම තියෙන්නේ සත්‍යවාදීමේ සත්‍ය ප්‍රකාශ කිරීමෙන්. එනිසා මේ විදිහට මේ ගාථා රත්න දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ ඒ පැමිණි සිළු පිරිසට ධර්ම දේශනා කළා. ධර්ම දේශන අවසානයේ සිරිමාව උතුම් සෝතාපට්ටි ඵලයේ පිහිටියා. එදා පටන් සිරිමාව ආරි ශ්‍රාවිකාව බවට පත් වුණා. බුදුරජාන් වහන්සේ කිරී අචල ප්‍රසාදයක් ඇති කෙනෙක් බවට පත් වුණා. එතැන් පටන් බුදුරජාන් වහන්සේට ආරාධනා කරා තමන්ගේ නිවසේට දානෙට වඩින විදිහට ආරාධනා කරලා තමන්ගේ නිවසේත් දන්පැන් සකස් කරලා ඉතා ප්‍රණීත ආකාරයට දානය සකස් කරලා බුද්ධ ප්‍රේමක මහා සංඝරත්නයට ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දන් පිරිනමමින් බුදුපස්ථානයෙන් සංඝපස්ථානයෙන් සිද්ධ කරන්නට යෙදුණා. එතැන් පටන් පින්නුතිනි සිරිමාවගේ නිවසේ
සමින්හාන්සල අට නමකට දිනපතාම ඉතා ප්‍රණීතාකාරයට දානෙ පූජා කරනවා දානෙ සකස් කරලා දෙනවා ඒ දෙන්නව දානෙ ඉතාමත් ප්‍රණීතයි ඒ වගේ මෙහි කිසිම අඩුවක් පාඩුවක් කියන්නට නැහැ යන සමින්හාන්සලගේ හිත පිරෙන විදිහට දානෙ ලබා දෙන කුස පිරෙන විදිහ විතරක් නෙමෙයි හිතත් පිරෙන විදිහට සතුට වෙන විදිහට කැමැති විදිහට දානෙ ලබා දෙන පිරිනමනවා ඉතින් ඒ සිරිමා ලබා දෙනව දානෙ එක් සමින්හාන්සේ නමකට දෙන දානෙ සමින්හාන්සලා තුන් හතර නමකට තරම් ප්‍රමාණවත් වෙනවා දානෙ වන දවසානේ ගිතෙල් ගන්න මී ගන්න කිරි ගන්න තෙල් ගන්න ආදී වශයෙන් පස්කව රසයෙන් පංච බේ සජ්ජයෙන් පාත්‍රි පුරවලා ලබා දෙනවා ඒ සමින්හාන්සේ කැමති මොකද්ද ඒ දේ පාත්‍රි පුරවලාම ලබා දෙනවා ඉවන් උපස්ථාන කරන්නේ තිතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරනවා දාස දාසීන් සේවිකාවන් යොදවලා පැත්ත කරලා බලන් ඉන්නේ තමන්ම සීතින් ගිහිල්ලා දානේ පිරිනමනවා තමන්ම පාත්‍රය අරගෙන සෝදනවා මේ ආදි වශයෙන් ත්‍රිවිධ රත්නයේ කරි අප්‍රමාණ ගෞරවයෙන් සංඝ රත්නයේ කරි අප්‍රමාණ ගෞරවයෙන් ඒ උපස්ථාන කටයුතු සිද්ධ කරනවා ඉතින් ඒ දානේට වැඩම කරන්නව සමින් වහන්සේලා ආපහු වඩින් හිත පිරිලා තමගේ ආහාර කෘත්‍ය සිද්ධ කරගෙන බොහොම සතුටින් පැමිණෙනවා විහාරස්ථානයේ පැමිණලා මේ දානේ ස්වභාවය පිළිබඳව වර්ණනා කරන ගුණ කියනවා ඒ විතරක් නෙමේ ඇයිගේ මේ දානේ ස්වභාවය විතරක් නෙමේ ඇයි සිද්ධ කරන්න උපස්ථාන කටයුතු වල තියෙන ස්වභාවය ඉතින් ඇයිගේ මේ දානේ සංවිධාන කටයුතු දකිනකොට හිත පහදිනවා කියලා මේ බඩින සමින් වහන්සේලා ගුණ වර්ණනා කරනවා ගුණ ප්‍රකාශ කරනවා ඉතින් එක්තරා දවසකදී දොර බැහැරේ ඉඳලා ස්වාමීන් වහන්සේ නමක් මේ රජගහනුවර සේනාසනයට පැමිණියා මේ කාලේ තථාගතයන් වහන්සේ වැඩ වාසය කළේ රජගහනුවර වේළවනාරාමේ දිනපතා ස්වාමීන් වහන්සේ රට නමක් සලාක ක්‍රමයට මේ සිරිමාවගේ නිවසට වැඩම කරන දානය සඳහා එදා දවසේදී ස්වාමීන් වහන්සේ රට නමක් දානය වළඳලා ඇවිල්ලා විහාරස්ථානෙ පැමිණලා මෙන්න මේ විස්තර කියනවා. යාම පස්සේ අහනවා හීන්න ස්වාමීන් වහන්සේ නම් බලා කොහින්ද දානේ ලබාගත්තේ කිව්වම අපි අද දානීය වෙනදේ සිරිමාවගේ නිවසේන්. ඇගේ දානේ බොහොම උතුම් බොහොම උත්කෘෂ්ටයි. ඒ කිසිම අඩුවක් පාඩුවක් කියන්නට නැහැ. ඒක ස්වාමීන් වහන්සේ නමකට දෙන දානය ස්වාමීන් වහන්සේ තුන් හතර නමකට නමුත් ප්‍රමාණවත් වෙනවා. ඉවගේ මේ ගිපස්ථානෙන් හරීම ප්‍රසාද ජනකයි කතාව හරි ප්‍රසාද ජනකයි ඒවගේම රූමත් නැත්තියක් දර්ශනීය පවයිතා මනස්කාන්තයි ප්‍රසාද ජනකයි කියලා මේ දානේ පිළිබඳව සිරිමා ගිපස්ථාන කටිත පිළිබඳව වර්ණනා කරනවා මේ කහන් හිටිය අර දුර බැහැර සිට පැමිණි ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මමත් කෙසේ හෝ මේව දකින්නට ඕන කියලා සෙනෙහයක් උපදවා ගන්න මේ කතාව අහලා තමන්ගේ වස්ගණනේ ප්‍රකාශ කරලා උන්වහන්සේ සේනාසනෙ ඉන්නවා කෙසේ හෝ මේ ස්වාමීන් වහන්සේ පසු දින සංඝ ස්ථවිර වශයෙන් මේ ස්වාමීන් වහන්සේ සමග ගටනමක්ව ඒ සිරිමාවගේ නිවසට දානෙට වඩින්නට අවස්ථාව සැලසුණා කලින් දිනේදී යම් ස්වාමීන් වහන්සේලා පිරිසක් සිරිමාවගේ නිවසේ දානෙ වැඳුවාද ඒ ස්වාමීන් වහන්සේලා දානෙ වන්දලා වැඩියෙන් පස්සේ සිරිමාව දැඩිසේ ගිලන් භාවයට පත් වුණා ඉනිසයට නැගිටලා ඇවිදින් උපස්ථාන කටයුතු ආදී සිදු කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇයි සීළු ආභරණ මුදාහැරලා තමන්ගේ ආසනයේ තමන්ගේ ඇඳ මත වැතිරුණා. සමින්නාත් රටනම දානේ සඳහා සිරිමාවගේ නිවසට මාලිගයට වැඩම කරාම ඒ බව සේවිකාව සිරිමාවට දැන්නුවා. ඒ වෙලාවේ සිරිමාව කියන සමින්හාන්සලාට ආරාධනා කරලා අසුණු පනවලා වඩා හිඳවලා කැඳ ආදී පිරිනමලා දෙන්න ප්‍රණීතාකාරයට ඒ දානේ සකස් කරලා පාත්‍රය පුරවලා මට කතා කරන්නයි කියලා. ඉතින් ඒ සේවිකාවන් ඒ විදිහට කටයුතු සිද්ධ කරා පාත්‍රය පුරවලා දානේ බෙදලා සිරිමාවට මතක් කරා ආර්යවණි දානේ සකස් කරලා තියෙන්නේ පාත්‍රවලට පුරවලා තියෙන්නේ කියලා. ඉතින් සිරිමාව තමන්ගේ සහායකවන්ගේ උපකාරයෙන් ඒ වාරුවෙන් උදව්වෙන් ඉදිරියට ඇවිල්ලා අර පාත්‍රය සමින්හාසිරාට සියතින් පූජා කරා. මේ වෙලාවේ අර පෙරති සිට වෙනස් සේනාසනයක සිට පැමිණි සමින්වහන්සේ ඇයි දිහා බලලා
कल्पना करना मे वायसरी मे रोगा श्रीमा मेच्चर लसन तरुण काले कोहम लसन विनला अनादिमत काले अत्यस्त अनवराग संसारे तमन पुर्द करपु पुहन करपु किलेस दरम्यान इस्मत विलावा किलसुंगे आतुरुना किलसुंगे तेत्तुन सिता कैतुना एनिसा किलसुंगे आतुरुन में सामिन हांसेट दाने वर्णन पुलवांकम कैतुन्हें दाने वर्णन रुचिया कैतुन्हें अनिक सामिन हांसेट दाने वंदर अवसान पसे उन्हांसे में दान पात्र तरगन हेम तमंगे विहारे गिहिल्ला सेनासन गिहिल्ला पात्रे पैत्तगें तीला सतपेनवा यहालु सामिन हांसे रेविले कता करत कोई तरां करुण की वात उन्हांसे नगितिन है तमंगे सीत केलसंगे आतुर वेला तिबुने केलसंगे पीड़ा पातिला तिबुने बलान पिनुतिनी यम रूपे अद्दकला एक किरहि इष्टवासी शुभवासी मनहितकारे करन गत्तोत अरे अटपत्तिला तिन्नव केलस मतुवेला मतुवेला अविल्ला तमंगे हित केलसंगे आतुर वेना तेत्तेनवा एनिसा तमे बुदुरजान वहांसे मे असादि इंद्रियां संवर करगन्न विधियट करुण कारण देशना करला तियेन्नि इंद्रिय संवर एति करगन्न कियला विशेषयेन देशना करला तियेन्नि ए वेलावे स्वामिन्हासि इंद्रिय संवर एति करगन्न ति नेति निसा तमयि ए सिरिमा रूप संपत्ति दकला संसारगत क्लेश धर्मे मतुवेला क्लेशुगेन आतुरुने इतिं मे विधियट उन्हासि दाने पात्रे पैत्तिं इतिं इदागत्ता සමින්හන්සේලා දානේ වන්දල වැඩියෙන් පස්සේ හවස් භාගයේදී ශ්‍රීමාව කලෝරේ කරා. ඒ බව බිම්බිසාර රජතුමාට දැන්නුවා. බිම්බිසාර රජතුමා බුදුරජාන් වහන්සේට සිහිපත් කරා. භාගවත් බුදුරජාන් වහන්සේ ශ්‍රීමා උපාසිකාව කලෝරේ කරා කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ රජතුමාට කියනවා, "එහෙමනම් රජතුමනි, මේ ශ්‍රීමාවගේ ශාරීරිය අමසොහින දමන්න. හැබැයි කිසිම සතෙකුට කිසිම පුද්ගලයකට හානිය කරන්න බැරි විදියට ආරක්ෂා සංවිධාන සිදු කරන්නයි මේ ශාරීරිය බිඳිලා මේ ශරීරයෙන් පණුව විහිදෙන අවස්ථාව වෙනකොට කින දවස් 3ක් ඉක්මනින් පස්සේ මේ මල කඳේ එදිමිලා නිල් වෙලා සරව ගලලා පණුව ගහන තත්ත්වයටපත් වෙනවා අනේ තත්ත්වයටපත් වුනහම මට දන්වන්නේ කියලා බුදුරජාහන් වහන්සේ රජුලවන්ට ප්‍රකාශ කර සිටියා රජතුමා තේරුම් ගත්ත කාරණේ භාග්‍යතුන් වහන්සේ මේ සිරිමාවගේ ශාරීරිය මුල් කරගෙන මේ මත ශාරීරිය මුල් කරගෙන වඩිනා ධර්මයක් දේශනා කරන්නටයි මේ උත්සාහ කරන්නේ ඒ සිරු කඩයුතු එතුමා සංවිධානය කරා අමසොහොනේ ශාරීරිය දාලා ආරක්ෂා සංවිධානය සැපයුවා කිසිම සතෙකුට හානි කරන්න බැරි විදිහට දින 3ක් ඇවෑමෙන් දින 3ක් ගියාම මේ ශාරීරිය එදිමිලා නිල්වෙලා තනින් තන පැලිලා එදිනු බත්හෙලියක් වගේ හැමතැනින්ම පණුව ගලන්නට ස්වභාවයටපත් වුණා. ඒ තත්ත්වයටපත් වුණාම රජුරෝ බුදුරජාන් වහන්සේට මතක් කරේ කාරණේ භාග්‍යතුන් වහන්සේ ආනන්දතුන් වහන්සේට සිහිපත් කරා සීලවම වික්ෂුන් වහන්සේලාට දැනුවත් කරන්න බුදුරජාන් වහන්සේ සිරිමා බලන්නට වඩිනවා කැමැති සිර දිනාට රැස්වන්නයි එකතු වන්නයි කියලා. මේ කාරණේ අර සිරිමාව කෙරෙහි පිළිබඳ සිත් ඇති වෙලා කෙලසුන්ගෙන් ආතුරු වෙච්චි උන්වහන්සේටත් ඒ සමින්හන්සේටත් අහන්න ලැබුණා. මේ වෙලාවේ උන්වහන්සේ තමගේ පාත්‍රය සෝදලා ඒ පාත්‍රයේ තිබුණ බත් කුණු වෙලා තිබුණේ ආහාර කුණු වෙලා තිබුණේ ඒ පාත්‍රයේ තිබුණා හරිවත් කළ එක සෝදලා ඉක්මනින් සූර හැඳ පෙරවගෙන ලෑස්ති වෙනවා සිරිමාව බලන්ට යන්න. රජතුමාත් මුළු රට පුරාම අඬබෙර යවුවා. කුඩා දරුවනොත් නිවෙස් රැකෙනව පුද්ගලයොත් හැරුණාම අනික් සීරම දෙනා මේ සිරිමා බලන්ට අමසොහොන්ට එනට ඕන. එසේ නොපෙමෙන්නව සෑම දිනාටම කහවණු අටක් බැගින් දඩ නියම කරනවා කියලා. ඉතින් එහෙම දඩයක් නියම කරාම කහවණු අටක් කියලා කියන්නේ සුළුපටු මුදලක් නෙමෙයි හැමෝට වෙන සිද්ධ වෙනවා. සමහර දිනයක බුදුරජාන් වහන්සේ මේ පණිවිඩය වුණා නම් වැඩි සලකීමක් දක්වන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකින් හැමෙන්නේ නැහෙනේ. නමුත් රාජණින් මේක ක්‍රියාත්මක කරාම රාජණක් වශයෙන් ඇති කරාම නිවේදනය කරාම හැමෝටම ඉනි සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් රාජණින් දඬුවම් ලබන්න සිද්ධ වෙන නිසා. ඉතින් මිත්‍යා දෘෂ්ටිකය පවා තුනාගිරි ප්‍රසාද නැති අය පවා ඒ වෙලාවේ
රාජනට ගරු කිරීම වශයෙන් රාජනට බියෙන් බොහෝ පිරිස් දැන් අර අමසහොන්ට රැස් වුණා සිරිමාව බලන්නට ඒ ප්‍රදේශයෙන් රජතුමාත් රාජ්‍ය සේවකයෝ මැති ඇමතිවරු ආදී පිරිසත් ඇවිල්ලා ඉන්නවා විශාල ජනකායක් රැස්සලා ඉන්නවා බුදුරජාන් වහන්සේත් මහා සංඝරත්නය පිරිවරාගෙන ඒ අමසහොන්ට පැමිණියා සිරිමා වගේ මృత ශරීරයේ තියෙන ස්ථානෙට වික්ෂිණින් වහන්සේලාත් පැමිණියා මේ අවස්ථාවට ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ අහනවා මහරජතුමාගෙන් රජතුමනි කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවනම් මේ සිරිමාව කහවණු දහසක් ගෙවලා අරගන්නටයි කියන්නේ කියලා ඒ කිව්ව විදිහට රජතුමා සේවකයන් ලව උද්ඝෝෂණය කරනවා හඬ පතුරවනවා කැමති කෙනෙක් ඉන්නවනම් මේ සිරිමාවගේ ශරීරය කහවණු දහසක් දීලා අරගන්නටයි කියලා කවුරුත් නැහැ කිසිම කෙනෙක් ඇත්තේ නැහැ මේ ජීවත් වෙලෙදිද්දී රජවරු මැති ඇමතිවරු සිටවරු කහවණු දහසක් දීලා මේ මිනිහ දී ගත්තේ මේ නිසා සතුටුනේ තමන්ගේ කාම ක්ලේශයන් කාම පරිදායන් සංසිඳවා ගත්තේ දිනකට කහවණු දහසක් ගෙවලා නමුත් දැන් මේ ශාරීරිය මිලදී ගන්නට කවුරුත් ඇත්තේ නැහැ ඊට පස්සේ ගාන අඩු කරන්න කියන 500කට කහවණු 500ක් දීලා අරගන්න කෙනෙක් ඉන්නවනම් ගන්න කියනවා ඒත් කිසිම කෙනෙක් නැහැ නැවත කහවණු 250කට අඩු කරනවා කවුරුත් නැහැ කහවණු 200කට අඩු කරනවා කවුත් නැහැ කහවණු 100කට 50කට 25කට 20කට 10කට අඩු කරලා බැලුවා කහවණු 10කට ගන්න කෙනෙකුත් නැහැ කහවණු 5කට ගන්න කියනවා ඒත් කවුරුත් නැහැ එක් කහවණුකට පුළුවන් නම් ගන්න කියනවා කිසිම කෙනෙක් ගන්න කැමති නැහැ හැකිනම් මස්සක් දීලා මේ ශරීරය අරගන්න කියනවා ඒත් කවුරුත් නැහැ අවසානයේ තථාගතයන් වහන්සේ කියන හේනම් කිසියම් මුදලක් නැතුව නොමිලේ මේ ශරීරය දෙනවා මේක අරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවා අරගන්න කියලා එහෙම අඬබරය ඇව්වත් නිකන් දුන්නත් මේ මුද ශරීරය ගන්න කවුරුත් කැමතුන්නේ නැහැ මරණ පින්නතෙන් ජීවත් වෙලා ඉන්නකොට කොයිතරම්නම් මේ ශරීරයට ලෝභ කරා ආසා කරාද ඇලුනද නමුත් දැන් මැරුණාම පණුව ගහන තත්ත්වයටපත් වුණාම කවුරුත් එකට කැමති වෙන්නේ නැහැ කවුරුත් ඇලෙන්නේ නැහැ අන ශරීරයේ තියෙනෝ මේ මම මාගේ කියලා අරගන්න මේ රූපකයේ තියෙන සැබෑ ස්වභාවය මේ රූපයේ තියෙන සැබෑ ස්වභාවය මතුවලා තියෙන අවස්ථාව බුදුරජාන් වහන්සේ මේ ශ්‍රීමාවගේ මේ රූප ස්වභාවය දැන් මේ ශ්‍රීමාවගේ මේ මృత ශරීරය අරමුණ කරලා රූපයේ තියෙන සැබෑ ස්වභාවය මතු කරලා ධර්ම දේශනා කරන්න ඉදුණා පස්ස චිත්ත කතං බිම්බං අරෝකායන් සමුසිතං ආතුරන් බහෝ සංකප්පං යස්ස නත්ති ධවන්තිති මේ ගාථා පිනිති ධම්මපදයේ ජරාවක් ගැන ගාථා රත්නයක් ඊට කතවස්තුනේ සිරිමාවගේ මෙන්න මේ කතවස්තුවමයි මේ ගාථා රත්නයේ කියවෙන පිනතුනි යස්ස යම් ශරීරයක ධවන්තිති ස්ථිර පැවැත්මක් නැතිද යම්හුගේ ශරීරයක යම් ශරීරයක නিত্য පැවැත්මක් නැද්ද අරුකායන් නව මහා වන මුඛයන්ගේ නිරන්තරයෙන් අසුචි වැගිරෙන්නා වූ මොනවාද පිනතුනි මේ නව මහා වන මුඛයන් ආහාර ගන්න මුඛයේ තියෙනවා ඉතින් මේන් කෙල සෙම කියන මේ අසුචින් වැගිරෙනවා නාස්පුඩු දෙකක් තියෙනවා මේ වගේ සොටු කියන අසුචිය වැගිරෙනවා ඇස් දෙකක් තියෙනවා ඒ වයින් කබ කඳුළු කියන මේ අසුචිය වැගිරෙනවා කන් දෙකක් තියෙනවෙන් කලාඳුරු කියන අසුචිය වැගිරෙනවා මේ හිස කියන කොටසේ විශේෂයෙන් සත්විෂ්ඨයි කාන්තයි මනාපයි කියලා මුලින්ම ඇලෙන්නේ ප්‍රිය වෙන්නේ හිස කියන කොටසට මුහුණ කියන කොටසට මේ හිස කොටසෙන් පින්නතුනි මේ නව මහා වනමුඛයන්ගෙන් වනමුඛ කීයක් තියෙනවද මොකේ තියෙනවා නාස් සිතුරු දෙකයි ඇස් දෙකයි කන් දෙකයි එතනම තියෙනවා හතක් ඊළඟට තියෙනවා අසෝචිය බැහැර කරන්නා වූ අදෝමුඛය ඊළඟට මූත්‍රා මාර්ගය මේ විදිහට
වන මොක නමයකින් නිරන්තරයෙන් මේ කයෙන් අසුචි වෙගිරෙනවා. ඒවා දිනපතා පිරිසුදු නොකරොත් මොකද වෙන්නේ පින්නතුනි? දුගද හමන තත්ත්වයටපත් වෙනවා. කවුරු හරි සෝදාන්න පිරිසුදු කරන්නේ නැහැ නැති හිටියොත් දවස් කීපයක් කවුරුත් කැමති වෙන්නේ කබ කඳුර ගලාගෙන අවුට පෙරාගෙන කෙල පෙරාගෙන නවර පෙරාගෙන ඉන්න කෙනෙක් දැක්කොත් කවුරුත් කැමති වෙන්නේ නැහැ නේ. ඒක තමයි ශාරීරියේ නියම ස්වභාවය. ඒ නිහ ස්වභාවය වහන්නට තමයි දිනපතා මේ පිරිසුදු කරන්නේ. සුවඳ විලුන් ගල්වන්නේ, ආභරණ පළඳින්නේ, ශාරීරියේ තියෙන නියම ස්වභාවය වහලා දාලා වෙනස් ස්වභාවයකින් මතු කරලා ලස්සනයි කියලා පෙන්වා දෙන්නට. නමුත් සැබෑ ස්වභාවය තමයි නිරන්තරයෙන් මේ වගේ අසුචි වෙගිරෙන එක. ඒක වළක්වන්න පුළුවන්කමක් නැතන ඒ කයි සැබෑ ස්වභාවය. එසම මේ ශාරීරියේ කියලා කියන්නේ මේ විදිහට නිරන්තරයෙන් අසුචි වෙගිරෙන එකක්. ඊට අමතරව 96000 ක්‍රමකූපයන්ගෙන් නිරන්තරයෙන් දහඩිය කුණු වැගිරෙනවා. මේ විදිහට මේ කය ගත්තොත් අසුචියන්ගෙන් තැවිරිච්චි අසුචියන්ගෙන් අසුචි වැගිරෙනව පිළිකුල් සහගත වූ ශරීරයක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ බව නොදන්න අඥාන පුද්ගලයා මේක හොඳයි ඉෂ්ටයි කාන්තේ මනාපයි කියලා මේකට ඇලෙනවා. ඇලිලා බොහෝ අනර්ථයන් සිද්ධ කරගන්නවා. ඒ වගේ මේ කය කියන එක සමස්ිතං සමස්ිතං කියලා මට අදහස් කරන්නේ 300ක් ඇට වලින් සකස් කරලා තියෙන්නේ. ඇට කැබල 300ක් පිළිවෙල සකස් වෙලා තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට සැකිලි වලට 900ක් නහරවල් බැඳිලා 900ක් මාස් සැදිලි එකතු වෙලා තමයි මේ කය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට පිටතින් සමක් සිවියක් ආවරණය වෙලා සිවියේ යම් යම් පැහැයක් තිබුණාම අන්න එකට ඒ හැඩසටහනට ඒ පැහැයට තමයි සත්වය ඇලෙන්නේ. මේ ශරීරය සකස් වෙලා තියෙන පිනතිනි 300ක් ඇට සැකිලි එකතු වෙලා. මොනවාද මේ 300ක් ඇට සැකිලි? ඇට කැබිලි. ඒක ධර්මයේ පෙන්වා දෙනවා. පින තුන දැන ගන්නට පුළුවන් විසුද්ධි මාර්ගයේ කායගත සති භවන නිර්දේශයේ යටි කියන මාත්‍රකාව තුලත් ඒක පෙන්වා දෙනවා. එතන තියෙනවා 300ක් ඇට කොහොම දෙන්නේ? අතේ තියෙනවා කුඩා ඇට 64ක්, පාදයේ තියෙනවා කුඩා ඇට 64ක්, ඒ වගේම මාස නිස්සෘත මුදු ඇට තියෙනවා 64ක්. එක් පාදයක් ගත්තොත් එක පාදයක විලුඹ ඇට එකක් තියෙනවා, ගොප් ඇට දෙකක් තියෙනවා, ජංග ඇට දෙකක් තියෙනවා, ධන ඇට එකක් තියෙනවා, කල ඇට එකක් තියෙනවා. තරණි පාදෙත් ඒ විදිහෙම තියෙනවා. ඊළඟට ශරීරයේ ගත්තාම කටිය ඇට දෙකක් තියෙනවා, යුගලක් තියෙනවා. ඒ වගේම කොඳු ඇට පෙළේ ඒ පෙට කටු ඇට 18ක්, ඒ කියන්නේ 18ක් තියෙනවා. පරාල ඇට මිවර කූඩ සකස් කරන පරාල ඇට 24ක්, මෙතන 20ක් තියෙනවා. උර ඇට 14ක් තියෙනවා, පොපු ඇට එකක් තියෙනවා. අකු ඇට කියනවා මේ උර හිසේ උර මඩලේ උඩින්ම තියෙන අකු ඇට යුගලක් තියෙනවා ශරීරයේ. එක අතක් ගත්තොත් එක අතක උඩ බාහුව ඇට එකක් තියෙනවා, අග්‍ර බාහුව ඇට දෙකක් තියෙනවා. පතු ඇට ශරීරයේ දෙකක් පිහිටලා තියෙනවා. වම් පතු ඇටේ, දකුණු පතු ඇටේ. ඊළඟට බෙල්ලේ ගිය වැට 7ක් තියෙනවා. හණු ඇට යුගලක් තියෙනවා. නාස් ඇට 1යි, ඇස් ඇට 2යි, කන් ඇට 1යි, නලල් ඇට 1යි, හිස් ඇට 1යි, හිස් කබල් ඇට 9යි. මේ විදිහට තමයි මේ 300ක් ඇට සකස් වෙලා තියෙන්නේ. ඉතින් මේ 300ක් ඇට පිළිවෙල සකස් වුණාම ඒක නහර වැල් වලින් බැඳිලා, මස් වැදිල් වලින් පෙරවිලා, සමකින් සීවකින් වහලා මෙන්න මේ ශරීරේ හැදිලා තියෙනවා. ඒක තමයි ශරීරයේ නියම ස්වභාවය. ඒ ශරීරයෙන් අභ්‍යන්තරයේ තවත් කොනපයන් තියෙනවා. වකුගඩු, අක්මාවේ, හදවතේ, වෙනහළුයේ මියාදි වශයෙන් තව බොහෝ පිරිකුල සහගත දේවල් කුණපයන් පිරලා සකස් වෙලා තියෙන ඒ කය ක්‍රියාකාරීත්වය වශයෙන් විදියට. ඒ වගේම මේ ශරීරය කියන එක ආතුර නිතරම ලෙඩ වෙන එකක්. නිතර නිතර ලෙඩ රෝග වලට ගොදුරු වෙන එකක්. නොඑක් ආකාර ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක අපට වර්තමාන හොඳ ආකාරව තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම මේ ශරීරය අලංකාර කරගෙන විනස වස්ත්‍රාභරණ වලින් අලංකාර කළා තමයි තියෙන්නේ. අන්න එහෙම වස්ත්‍රාභරණ අලංකාර කරාම, සුවඳ විලුඹෙන් ගලවලා අලංකාර කරාම, තෙල් ගලවලා අලංකාර කරාම ඒකේ නියම ස්වභාවය තේරෙන්නේ නැහැ. පිරිකුල ස්වභාවය, සත්‍ය ස්වභාවය තේරෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු මෙහෙම විසිතුරු කළ අලංකාර කරගන්න බහුසක්කම්පන් බොහෝ දිනෙක හොඳයි, ඉෂ්ටයි, කාන්තේ මනාපයි, ප්‍රියයි කියලා කාමික වශයෙන් ඇලෙන මෙන්න මේ ශරීරය බලවයි, මේ සැබෑ ස්වභාවය බලවයි කියලා බුදුරජාන් වහන්සේ මේ ගාතරත් නිදේශනා කරමින් ධර්ම දේශනා කරා.
तिमे देश नवसाने अर सिरिमाव केर पिलिबांदव सित अते करगन केलसुंगिन आतुरले हिटुकु स्वामीन वहांसे रहत बायर पत्तुना कीला विमानवत् अट्ट कथावे संधान वेनवा नमत दम पद अट्ट कथावे संधान वेन्ने ए स्वामीन वहांसे सोवां बार पत्तुनाय कीला ए वगेम पेमिनी यावस्था रसन वसु हरदहसक प्राणींट धर्माभि समे सिद्धुना धर्माभि सिद्धुना कीला ए अट्ट कथावेन वल संधान वेनवा तिमेने मे अवस्थावट अर सिरिमा मियगिला दैं दिव्यलोके इपदिला इन्नवा ए इताम श्रद्धावेन बुद्धपस्थान संगुपस्थान सिद्ध कला धर्मश्रवण सिद्ध करगत्ता सिल्वत गुणवत् जीवितयक् गत कला पेर जीवितय अयापत्तुनात् बुद्ध श्राविकावक् बाट पत्तुनेन पस्से इताम सिल्वत् गुणवत् धार्मिक दीपे वेतं गत करा मिय परलोकिन ए उपान्ने दिव्यलोके तमन दें दिव्यलोके इपदिलैन बव दनगन तमन लबनु लद मे इसुरु संपत्ति देखला कल्पना करना तमन कोहमद मे संपत्ति लबे कोहिंदलद पेमिनी तमन सिहिपत्तुना तमन पेर सिरिमा केर गणिका वसें हिटिये उत्तरावगे उपकारे निसा बुदुरजान वहांसे सरण गिहिल्ला आर्य श्राविकव बट पत्तुना एतैन पटन सिल्वत् गुणव जीवितयक् गत करला बोहो पुण धर्म सिद्ध करपु निसा अद मा मे श्रेष्ठ तुम दिव्य संपत्ति लबलतीनवा कियला दनगन मनस लोके ध्याबान दनगत्त तमंगे शरीर अरमुन करन बुदुरजान वहांसे पेमिनी विशाल पिटसक धर्म देशना करनवा मे अवस्थावे सिरिमाव 500ක් दिव्य रातवल नेगला एट परिवार संपत्ति वसें 500ක් दिव्यांगनावन लबेन हिटिया ए 500ක් दिव्यांगनावन समग දිවිලෝකයෙන් මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා දිවරත් අහස නමත්තලා එයින් බැහැලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පසංග පිළිම වැඳ නමස්කාර කළ එකත් පසකින් හිටියා මෙන්න මේ අවස්ථාවේදී මෙතන හිටියා වංගීස ස්වාමීන් වහන්සේ වංගීස ස්වාමීන් වහන්සේකින් ප්‍රතිභානවන්ත ස්වාමීන් වහන්සේලා අතරින් අග්‍ර වූ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ කියන ස්වාමීන් මට ගාතාවක් වැටහෙයි කියලා ඉතින් භාගතුන් වහන්සේ ඒ ගාතාව කියන්නට ඒ ප්‍රශ්නේ විචාරන්නට උන්වහන්සේට අවසර දෙනවා උන්වහන්සේ ගාතාවකින් අහනවා මේ සිරිමා දිව්‍යංගනාවකින් යුත්තාචති පරම අලංකතා හය අධෝමුඛා අගසිගමා බලිජවා අබිනිම්මිතා පංච රතා සතාචති අන්වෙන්ති තං සාරති වෝදිතා හය අහනෙන් බදෙව්දුව तीगे रिहदन दास्यो उतुम दिव्य मियो असाभरण्यांगी सरसलाम यटिकुरकर मुयति मे आश्रयो आकाशचारी बल संपन्नय जव संपन्नय हे पांसीयक रिय तिगे पिनट पहलुनाय पिनटय पिदिलातीन पहल विलातीन रेदुरान्विसिन मेहवन दास्य वगे नुबगे सितटानु मे आश्रयो मेरा नरगन गमन करणवा सातिट्ट सीरत वरे अलंकता ओभासयं जलमिव ज्योति पावको पुच्छामि तन्वर तनु अनोमदस्सने कस्मानु काया अनदिवरं उपागमि नवतहनवा दिव्य आभरण वरिन सरसुनु संदहिरु तरु से बबलन गिनेगिन दिहन बदु शरीरयक एति उतुम मे रतयंगिन हेगिला ඔබ සිටිනවා අලාමකෝ දර්ශන ඇති උතුම් ශරීර ස්වභාවයෙන් ඇති නුඹ කිනම් දිවිනේ කායක ඉඳලා බුදුරජාන් වහන්සේ වෙත මෙහෙම පැමිණියාද කියලා නැවත ප්‍රශ්න කරනවා ඒ වෙලාවේ මේ දිව්‍යංගනාව සිරිමා නැමැති දිව්‍යංගනාව ප්‍රකාශ කරන තමන් කොහේ ඉඳලා ආවේ කියලා කාමග්ගපත්තානං යමහුනුත්තරං නිම්මාය නිම්මාය රමන්ති දේවතා तस्मा कया अच्छरा काम वन्नी इंदा गता अनदिवरं नमसितुंति मैं देवियो खेमति परदि कमसेप मवागन मीन एलेद कामसुखे अंगें अगतन पेमिनी थें अतुरी नम देवलवाक वेद श्रेष्ठ एकियाद अन्ने दिविलोक इंदला खेमति रूप स्वभाव धरन खेमति विधि रूप स्वभाव मान पुलवा मम ये अप्सरा को मम
බුදුරජාණන් වහන්සේ වන්දනයට මෙහි පැමිණියා කියලා. ඉතින් මේ කතාවෙන් කියවෙන්නේ අයව අටුවාවේ සඳහන් වෙන්නේ නිම්මා රති කියන දිවි ලෝකෙ පිපිදලා ඒ නිම්මා රති දිවි ලෝකෙ ඉඳලා මෙහි පැමිණියා කියලා මේ මේ ප්‍රකාශ කරන බවයි අට කතාවේ සඳහන් වෙන්නේ. එනිසා තමන් කැමති විදිහට ඉසුරු සම්පත් මවාගෙන සතුට වෙන දිවි ලෝකයක් තමයි නිම්මා රති දිවි ලෝක කියන්නේ. ඉතින් තමන් කැමති විදිහට ඒ සම්පත් මවාගන්න පුළුවන් කැමති ආකාර රූප ස්වභාවයක් තමයි ඇති කරගන්න පුළුවන්. ඉතින් දිවි ලෝකයන්ගෙන් ආශ්චර්යයෙන් වැඩිම ඉසුරුන්ගෙන් වැඩිම දිවි ලෝකය වෙන්නේ පරිණිමිත වස්තති දිවි ලෝකය. නමුත් මේ දිවි ලෝකයක් තමන්ට කැමති විදිහට සම්පත් සකස් කරගන්න පුළුවන් සැප විඳින්න පුළුවන් දිවි ලෝකයක්. එනිසා මෙයත් කාමයන්ගෙන් අගතැන්පත් දිවි ලෝකයක් බවට ප්‍රකාශ වෙනවා සඳහන් වෙනවා. ඊට පස්සේ නැවත වංගේ ස්වාමීන් වහන්සේ අහනවා මෙන්න මේ විදිහට කෙන්ත්වන් පුරේ සුචරිත මාචරීද කේ නච්ච සීත්වන් අමිතිය සාසුකේ දිතා ඉද්ධීචතේ අනදිවර විහංගමා වන්නෝචතේ දස දිසා විරෝචති. නැවතේ සමින්නාස හනවා එම්බා දෙවුදුව කවර පිනක් නිසා මෙහි මේ විදිහේ සැපය ලබන කෙනෙක් බවට පත්වලා ඉන්නවද? නඹගේ මේ අති උත්තම වූ ආකාශචාර්ය වූ දිව්‍ය අනුභවයක් තියෙනවා. නඹගේ ශරීරයේ දස දිසා බබලවනවා. මිනිසා මේ වංගීස සමින්නාස හන්නේ මේ විදිහේ උතුම් වූ දිව්‍ය ආශ්චර්යයක් දිව්‍ය ආත්මභාවයක් ලබන්නට නුඹ පෙර මොන විදිහේ පිනක්ද කරේ? මොන වගේ කුසිරද කරේ කියන එකයි ප්‍රශ්නයකින් මේ විදිහට අහන්නේ. නැවතත් ඒ ස්වාමීන් වහන්සේ අහන තවත් ගාතාවකින් දේවේ හිතන් පරිවුතා සක්කතා වසී කුතෝ චුතා සුග්ගති ගතාසි දේවතේ කස්සවා ත්වන් වචන කරානු සාසනින් ආචික්කමේ ත්වන් යදි බුද්ධ සාවිකාති. නැවත අහනවා එම්බා දෙවුදුව නොඹ දෙවියන් විසින් පෙරවන ලද්දේ සත්කාර කරන ලද්දේ වෙහි කිනම් භවයකින් චතව සුගතිට පැමිණියාද? නොඹ කිනම් ශාස්ත්‍රවරයෙක්ගේ ආවාද අනුශාසනා පිළිගැනීමෙන් යවාද අනුශාසනනු හැසිරින්නේද? කොමන ආකාරයක බුද්ධ ශ්‍රාවිකාවක් වුවාද කෙසේ නොඹ බුද්ධ ශ්‍රාවිකාවක් වුණාද කියන එකයි මේ ස්වාමීන් වහන්සේ අහන්නේ. ඒ වෙලාවේ නැවත මේ දිව්‍යංගනාව ගාථාවකින් ප්‍රකාශ කරනවා. නගන්තරේ නගර වරේ සුමාපිතේ පරිචාරිකා රාජ වරස්ස ශ්‍රීමතෝ නච්චේ ගීතේ පරම සුසකිතා අහුං ශ්‍රීමාතිමන් රාජ ගහේ අවේදිසුන්. ප්‍රකාශ කරනවා මේ පර්වත පහකින් වටවෙලා සකස් වුණු මනාව දර්ශනීය නගරයක් තියෙනවාද? මේ කියන්නේ රතුන් රජගහනුවර පිළිබඳව. ඒ රජගහනුවර නැටුමෙන් ගැවිමින් දක්ෂ වුණු මැනවින් පුහුණුවලත් සිරිමා කියන තැනැත්තියත් මම ඒ නගරයේ ශ්‍රීමත් වූ බිම්බිසාර රජුවන්ගේ පරිචාරිකාවක් වුණු සිරිමා කියන තැනැත්තිය තමයි මමයි කියලා තමන්ගේ ස්වභාවය පෙර ජීවිතයේ ස්වභාවය පිළිබඳව පෙර ආත්මය පිළිබඳව සිහිපත් කරලා දුන්නා. නැවතේ දිව්‍යංගනා ප්‍රකාශ කරනවා මේ විදිහට බුද්ධෝච මේ ඉසි නිස භෝ විනායකෝ අදේශයි සමුදය දුක්ඛ නිච්චතං අසංකතං දුක්ඛ නිරෝධ සස්සතං මග්ගංචි මං අකුටිල මජ්ජ සංසිවං. තේ කියනවා මේ ඉසි ශ්‍රේෂ්ඨෝ විනායකෝ බුදුරජාණන් වහන්සේ සමුදය සත්‍ය දුක්ඛ සත්‍ය අනිත්‍ය ස්වභාවය දේශනා කරා. ඒ වගේම අසංස්කෘතෝ උතුම නිරෝධ සත්‍යයේ නිත්‍ය ස්වභාවය නිත්‍ය ස්වභාවය ඇති නිරෝධ සත්‍යය දේශනා කරා. ඒ වගේම ඒ නිර්වාණය අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ අකුටිලු වක්නෝ ඇදනෝ ඍජෝ ඒ උතුම් මධ්‍යම ප්‍රතිපදාව නම් වූ අරිෂ්ඨාංගික මාර්ගයත් දේශනා කරා කියලා. මෙතෙන්දී මේ දිව්‍යාංගනා බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරනකොට වචන කිහිපයක් භාවිත කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට බුද්ධෝ කියලා තියෙනවා. ඊයාත් පිටින් දන්නා වගේම ඉසි නිසඹෝ විනායකෝ කියලා කියනවා. ඉසි නිසඹෝ එතන වචන දෙකක් තියෙනවා පින්තුනි. ඉසි කියලා කියන්නේ සීලාදී ධර්මයන් මනසිකාර්ය කරමින් යනු හැසිරෙන හින්දා පරීක්ෂා කරන හින්දා
इसी केला केन शिवरया केन अदहसिं निसंब केला केन पिन्नतुनी श्रेष्ठ उतुम्मु गवया केन अर्थें मेतन कोहमद में गवया केन अर्थे गाने यम गवे केनवा केनवा गवयान सेयकट अधिपति वेन नायकत्व धारण नत्तां गवपाटि सेयकर नायकत्व धारण एक वेट केनवा उसब कियला එවගේම ගවයන් දහසකර නායක වන ගවපටි දහසකර නායක වන ගවයෙක් ඉන්නවා යාට කියන වසබ කියලා මේ සීලොම ගවයන්ට කොයිතරම් ගව හිටත් ඒ සීලොම ගවයන්ට නායකත්වය දරන්න පුළුවන් සුදු පැහැති ජව සම්පන්න බල සම්පන්න ශක්ති සම්පන්න ගවයෙක් ඉන්නවා කියනවා මේ ගවයාට ඕන බරක් ඕන දුකක් ඉවසන්න පුළුවන් හෙනහඩ 100ක් ඇති වුණත් ඒ හෙනහඩකින්වත් කම්පාටපත් වෙන්නේ නැති ගවයෙක් කියලා හඳුන්වන්නේ මේ ගවයට කියනවා නිසඹ කියලා නිසඹ කියලා ඉතින් මෙහෙම ගවයෝ අද ලෝකෙ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ නමුත් අටුව ආවේ මෙන්න මේ විදිහට පෙන්වා දෙනවා ඉතින් බුදුරජාන් වහන්සේ කියනෙත් මේ වගේ දසබල ඥානයන්ගෙන් සමන්නාගත වුණු චතු විසරද ඥානයන්ගෙන් කියන මේ පාස අතරින් අටපිරිසයි කියන මේ පොළවේ සිටගෙන ඉන්න කොයිතරම් මිත්‍යා දෘෂ්ටික බලවේග ආවත් කොයිතරම් සතුරු පද්‍ර ආවත් කොයතරම් විරුද්ධවාදීන් ආවත් කොයතරම් දොස් කියන අපහාස කරන නිඳා කරන ආවත් ඒ කිසිම දෙයකින් කම්පාටපත් වෙන්නේ නැති අකම්පිත හදවතක් තියෙන ශ්‍රේෂ්ඨතුමන් වහන්සේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාන් වහන්සේ. අන්න ඒ ආයතනින් තථාගතයන් වහන්සේට නිසඹ කියලා කියනවා. ඉතින් ඉසි උනේත් උන්වහන්සේමයි නිසඹ උනේත් උන්වහන්සේමයි කියන අර්ථයෙන් ඉසි නිසඹව කියලා බුදුරජාන් වහන්සේට අර්ථකථනය කරනවා. විනායක හික්මි උත්තං හික්මන්නා වර්තේන් බුදුරජාන් වහන්සේ විනායක කියලා දේශනා කරන පින්නා දෙනවා හඳුන්වනවා ඉතින් මෙන්න මේ ඉසි නිසඹ වුණු විනායක වුණු බුදුරජාන් වහන්සේ දේශනා කරා මොනවද සම්මුදේ සත්‍ය දුක්ඛ සත්‍යත් මේ අපි ඉන්න තුන අහලා තියෙනවා දුක්ඛ සත්‍ය කියන එකත් සම්මුදේ සත්‍ය කියන දෙකත් අනිත්‍යයි නිට්ය නැහැ දුක්ඛ සත්‍ය කියනකොට කෙටියෙන් කියොත් එහෙනම් පංචපාදන ස්කන්ධ දුක්ඛය පිළිබඳව මේ විනතුන් කතෙකුත් දේශනා අතරින් හරැති. ඒ දුකට හේතු කාරණා වන සමුදය සත්‍ය තෘෂ්ණා ආදී ධර්මතා පිළිබඳව විනතුන් හරැති. මේ දේවල් අනිත්‍යයි. යනිත්‍යෝ දුක්ඛ සත්‍ය සමුදය සත්‍යත් බුදුරජාණන් වහන්සේ මනා කර දේශනා කරා. ඒ වගේම නිර්වාණය අසංකතයි. කිසිම දෙයකින් සකස් නොකරපු හින්දා සකස් නොකරන ලද දෙයක් හින්දා අසංකතෝ නිර්වාණ ධර්මයක්. ये वगे निर्वाण धर्म नित्यो धर्म या खिंदे अगर कि सात केला यसांगतो सात निर्वाण धर्म या तथागत हे देश नाकरा फिन्ना दुन्ना ये निर्वाणे साक्षात् करेगी संध्या वैडियो उत्ताऊ अकुटिलु अधिनैति वक्नेति ऋजु प्रतिपत्ति मार्गे आरष्टांकिक मार्गे मध्यम प्रतिपदावत बुद्रजान हे देश नाकरा सुत्वान हंगमत पदंग असंकतन තථාගතස්ස නදීවරස්ස සාසනං සීලේ සුහං පරම සුසංගත අහං ධම්මේ තිතා නරවර බුද්ධ භාසිති යතුමු තථාගතෝ සර්වඥන් වහන්සේ ඒ අසංස්කෘතෝ නිර්වාණ ධර්මයට කරුණු සද්ධර්මයේ දේශනාව සිද්ධ කරා ඒ නර ශ්‍රේෂ්ඨන් වහන්සේ ගුතුම් මේ ධර්ම දේශන වහලා ඒ ප්‍රතිපත්තිය පිහිටියව මම उत्तम शीले मेनवीन रक्षा करण सुचीरित वक्की बरपत्ना शीलें संगतोकि बरपत्ना एक मे दिव्यांगन वेदार अकोदीन जिने कोदंग असाधुन साधुना जिने जिने कदरियान दानेन सच्चे नलिकवादिन दार उत्तरावि निवसे दी देशना धर्म देश नहल सुवान बरपत्ना अनेदा पटं सिल्वंत गुणमात सुचिरत जीवित गत करण किने बर्तम पातुना की राय मे दिव्यांगन व्यवस्था प्रकाश कर सिटी ज्ञावान हंग विरज पदं असंखतं तथागतेन नदिवरेन देशितं तत्वेव हं समत समाधिमापुसिन सायेव मे परम नियामता अहो මමිය උතුම් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද යසංස්කෘත නිර්වාණයට පදේ වූ නිර්වාණයට කරුණෝ ඒ ධර්මයේ දැනගෙන යාත් භවයේදීම ලෝකෝත්තර වූ සමාධිය අවබෝධ කරගත්තා.
ලෝකතුල සමාධි ස්පර්ශ කරන තුන් මාර්ග නියාමිත කෙනෙක් බවට පත් වුණා. ඒ කියන්නේ තමන් සෝවාන් බවට පත් වුණා කෙනෙක්යි මේ දිව්‍යංගනාව ඒදී ප්‍රකාශ කර සිටියේ. නැවත ගාතවකින් දිව්‍යංගනාව කියා සිටිනවා. ලද්දානහං අමත වරන් විශේෂනං ඒකාංශිකා අභිසමේ විශේෂිය අසංසයා බහු ජන පූජිත අහං खिड्डा रतिन पच्चन भूम नपकं यमाम विशिष्ट भाव साधन विशिष्ट भाव तुम निर्वाण धर्म्य लब ये सत्य प्रतिवेद कोटगेन तुर्णवांकरे निसकूनाव त्रिविधरत्नकरे निसल निश्चल श्रद्धाव कति बाट पत्तिला दन मे दिव्य लोके स्वल्पनो क्रीडावांगिं रति अली गली दिव्य संपत् भुक्ति विदिमीन කටයුතු කරනවා සතුටින් වාසය කරනවා කියලා ඒ දිව්‍යංගනාව ප්‍රකාශ කර සිටියේ. ඒවං අහං අමත දස්සම් මේ දේවතා තථාගතස්ස නදිවරස්ස සාවිකා ධම්මද්දසා පඨම ඵලේ පතිට්ඨිතා සෝතාපන්නා නචපන මත්ති දුග්ගතින්. නැවතේ දිව්‍යංගනාව ප්‍රකාශ කර සිටිනවා. මෙසේ දෙව්දුවක් වුණ මම තථාගතින් වහන්සේගේ ශ්‍රාවිකාවක් බඩපත් වුණා. නිවන අවබෝධ කරගත්තා මං පළමු ඵලයේ පිහිටියා සෝවාන් ඵලයේ පිහිටියා නැවත මර දුගතියක් ඇත්තේ නැහැ මම සුගතියෙමයි පවතින්නේ කියලා නැවත වරක් ප්‍රකාශ කර සිටියා සාවන්දිතුන් අනදි වරං උපාගමින් පාසාදිකේ කුසල රතේච භික්කවෝ නමස්සිතුන් සමන සමාගමං සිවන් සගාරවං සිරිමතෝ ධම්ම රාජිනෝ इतिंगे गौरव सहेतु ये तथागत बुद्धरजान हंसे तमंटे निर्वाण अबुदर गनीमट मगपेन्दुन्नाव तमंगे लोकोत्र प्रिय भार पात्र बुद्धरजान हंसे वंदना करंटा ये निवने अरुनाव कुसारते नगी वास करन्नाव भिक्षुन हंसेला वदीमटा ने निर्भयो बुद्ध समागम स्थिर करंटा तमय मामी स्थान पेमिनी केला दिव्यांगनाव सतुर प्रकाश कर सिटिया बुद्धरजान हंसे गीत धर्मरत्नेत महासंगरत्नेत अनुभाय प्रकाश कर सिटिया यदि मे यह प्रकाश कर नवत वातावक गातावक किए नवा देश्वा मुनिन मुदित मनम विपिनीता तथागतान नर वर धम्म सारतिन तन्ना चिदान कुसल रतां विनायकान वंदा महान परहितानुकंपकांति ये नर श्रेष्ठोनु उत्तम पुरुषोनु पुरुष धम्म सारितोनु तथागतो बुद्धरजान्वा से देख पिना गिउन सतुटेति मम ये तृष्णाव सिंधहल निवन अरुनु उत्तम हितेन सत्यांट अनुकंपा करन विनायक तथागतन्वा से वंदिमि नमस्कार करमि केला बुद्धरजान्वा सेट नमस्कार कर सिटिया मैंने मे विदिपिन सिरिमाव यदा पेर जीवित खली मुलखाले अयहापत्ले से कटयुत करात्म्यंगिंगली गली वासे करात् पशु सत्पुरुष कल्ला मित्र से निशा तमंगि वरदि पिलियरगन वरदि हदागन बुद्रजान्व सिंह धर्म श्रवणी सिद्ध करगन आरि श्राविक वर पात्र दवसींदला यहापत् सुचरित जीवित गत करला ඒ කරගත් කුසලයන්ගේ අනුභවයෙන් ඒ කුසල ශක්තියෙන් බලයෙන් අද නිම්මා රති දිවි ලෝකේ තමන් කැමති ආකාරයට දිව්‍ය සම්පත්තීන් උපදවාගෙන කැමති රූප ස්වභාවයක් ඇතිව කැමති ආකාරයේ දිව්‍ය සපයන් විඳින කෙනෙක් බවටපත් වුණා කියලා තමන් ප්‍රකාශ කර සිටියා. ඉතින් කෘතගුණ සැලකීම් වශයෙන් තමන්ට ලෝකෝත්තර මේ සැපය ළඟා කර දුන්නා වූ බුදුරජාණන් වහන්සේටත් වන්දනා කරනට බුදුරජාණන් වහන්සේ ගුණ කියන්නට ගුණ ප්‍රකාශ කරන්නට ये धर्मरत्न अनुभव पेन्ना दिन महासंगरत्न गुण देशना कण गुण प्रकाश करंट ऐ दिव्य लोकन पेमीनिया केवसान प्रकाश मे कथा तिंग तेरंगान पुलवांग करुण कारण किहिप्या यम कि शिलवतुंट गुणवतुंट गुणवतमंट यम अवडा पीडा करो एक बहु अनर्थ पिन पावती नो नमुत तमंकल वरद तेरुंगरगन वरद समाकरगन वरद हदागत्तो ऐट मे साहसरी मक दीवन मकलबंड पुलवांक बुद्रजान से देशना कल तीन सिरीमा ज्ञानवंत किसा तमंग मोडक मठ वरदा कला
एवरद तेरू अरगन वरद हदागत वरद पिलगत वरद समागरगत एनी सायट ये जीवित दीन पुणा मरबुना जीवित यहापत कराम गिन पुणा मरबुना निवन नबुद करगेम दक्काम तमंगे सीत दीवन करांड पुणा मरबुना जीवित यहापत करांड पुणुना अवसानी बुद्रजान हंसेट महासंगर नेट उपस्थान करल धर्म्यं आबुद करगन उतुम माकारे जीवित गत बरपत्ना एकांतिन गतिनियतु आर्य श्राविका बरपत्ना दिवी लोके उत्तरीतराकारे दिव्य संपत्ति निधिन दिव्यांगन बरपत्ना इनसा पिंदुनि ज्ञाने तीनवना नुवन तीनवना एवगेम तुर्णवांकर्य प्रमाण श्रद्धावपि हितुतुल पिहिटवा गन्वाना अबट बहो विधिट नोयक्काकारे कुसल धर्मयन करला मे अपे भवगमन सार्थक करगण्डपुलवांकम तीन एनसा बुद्धरत्ने गुणानुभावे अनंते अप्रमाणय धर्मरत्ने गुण अनंते अप्रमाणय महासंगरत्ने गुण अनंतय अप्रमाणय मे त्रिविधरत्ने गुण अनंतय अप्रमाणय इनसा मे त्रिविधरत्ने करे निरंतरें अपे श्रद्धा पवत्वा गंट चित्त प्रसादे पवत्वा गंट उत्साह करंट ओन इसे ए आकार चित्त प्रसादे चित्ते श्रद्धा पवत्वा गन हकी हेम अवस्थागम कुशल धरमें सिद्ध करगंट कुशल अंगिंग पोषण उन्हें जीवित सकाश करगंट अभी हमें दरा मुस्सा करंट होना यह मनोतीन अपट में लबागत मनुष्य जीवित सार्थक मनुष्य जीवित बरपात करंट पुलवांग वे सतरा पैम दी लोकोत्तर निवन सन सन टात पर पुलवांग मेले बेवी इनसा मे सद्यात बिन वस्तिरो दिनाट मे धर्म देश नामे कुशल धर्म श्रवण में कुशल फारतिनी बोधिज्ञानिक लोतर निवन सन सीम दक्वाम हेतुपकार वेवा वासनेवा किल भारत नम सिद्ध करगनिमु धर्मश्रवणे कुसरे मे पिनुत नतुलु सदेवलोकवासी पिंकेमद सीलोम सत प्रजावट देमिनि सत प्रजावट अनुमोदन करनु अनुमोदन गैत्वा सीलो सत्यो दुखिमिदि रिवनि सनसेत्वा किल भारत नंग तिव करगन अपे देवियंट ज्ञातिंट पिंग अनुमोदन करला प्रार्थनावान सिद्ध करगनिमु आकाशट्ठाच बुम्मट्टा देवानागा महिद्दिका पुण्यांतं अनुमोदित्वा चिरं रक्खन्तु संबुद्ध शासनं आकाशट्ठाच बुम्मट्टा देवानागा महिद्दिका पुण्यांतं अनुमोदित्वा चिरं रक्खन्तु संबुद्ध देशनं आकाशट्ठाच बुम्मट्टा देवानागा महिद्दिका पुण्यांतं अनुमोदित्वा चिरं रक्खन्तु संबुद्ध सावके चिरंडक्खान्तु मं परं इदं वो ज्ञातीनं होतु सुखिता हुन्तु ज्ञातयो इदं वो ज्ञातीनं होतु सुखिता हुन्तु ज्ञातयो इदं वो ज्ञातीनं होतु सुखिता हुन्तु ज्ञातयो यमिना पुण्यकम्मेन मामे बाल समागमो सतां समागमो होतु याव निब्बानपत्त्या यमिना पुण्यकम्मेन मामे बाल समागमो सतां समागमो होतु याव निब्बानपत्त्या इमिना पुण्यकम्मेन मामे बाल समागमो सतां समागमो होतु याव निब्बानपत्त्या इमाय धम्मानु धम्म परिपत्त्या बुद्धं पूजेमि इमाय धम्मानु धम्म परिपत्त्या धम्मं पूजेमि इमाय धम्मानु धम्म परिपत्त्या संघं पूजेमि अद्धायमाय पटिपत्या जाति जरा मरणं हा परिमुञ्चिस्सामि इदं मे पुण्यकम्मं आसवक्खयावहं होतु इदं मे पुण्यकम्मं आसवक्खयावहं होतु इदं मे पुण्यकम्मं आसवक्खयावहं होतु सब दुःखा पमुञ्चतु कायेन वाचा चित्तेन पमादेन मया कृतम् अच्छयं कामे भन्ते भूरि पञ्य तथागत कायेन वाचा चित्तेन पमादेन मया कृतम् अच्छयं कामे धम्म संदिट्टिका कालिक कायेन वाचा चित्तेन पमादेन मया कृतम् अच्छयं कामे संघ पुण्यकेत अनुत्तर साधु 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 धर्म श्रवणानि संसबारेन तरुणा सतु सुविश महागुण बले अनंत प्रमाण गुणानुभव बलेन मे पिन्वस्थिर मदिनाटमत इवागेम स्वजीवत्वास करन्नोपकि दिमापेन आचरपादिन हांसिर अतरुकोट अतु श्रीम कल्याण श्री हांसे विराटत श्री सरब्रह्मचारी हांसे विराटत आरक्षक इष्ट देवतावंग अतुल सदिवलोकवासी श्रीम दीवराज मरलेटत
एवं पिन कैमती सील सत प्रजाट मत मे पिने का निदुक् निरोग्य सुपद्भाव पिनेस दिघा सिर संपत्ति पिनेस हेतेवा आयुरारोग्य संपत्ति पिनेस हेतेवा शीलम सत्य प्रजावटम देवन शील सत्यांटम पारतिनि बोधि ज्ञानिकिन लोतर निवनिसन सीमटम हेतु वासनेवा किल पारतनम सिद्ध करनवा दा पिन्वासिर दिनावट सिताक सांत्यक अभुरुद्यक यहपता पेवा किल महासंगरटिने आशीर्वाद करनवा सब्बीतियो इवज्जन्तु सब्ब रोगो विनस्सतु माते भवत्तंतरायो सुखी दीर्घायुको भव अभिवादन शीलिस्स नित्यं उद्धापचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग संपत्ति मेवच अतो निभान संपत्ति निमिनाति समिज्जतु सुपत्तेवा दीर्घवसरबेवा।